නර්සින් හෝම් එකේ ඉදිරිපිට නැවතා තිබූ කැබ්‍රිය වෙත ගිය සාගර ඇයට පසුපස දොර හැර දුන්නේ. තොල්පට තද කරගෙන ඇඳුම් වාවාගෙන මෙන් ආය ඒ අසුනේ වාඩි නොයි එහෙමම ඉදිරිපස දොර හැරගෙන හි වාඩි වූය. සාගර කිසිවක් නොකියා පැමිණ රියදුර අසුනට ගොඩ විය. ඇගේ ඇස්වල කඳුළු දෙක ඔහුගේ හදවතට මහා දුකක් දැන්වේ. අනන් එපා මිස්, පොඩි බේබිට දැන් සනීප වෙයි. මිස්ගේ පවුලේ අයට එහෙම කරදර වෙන්නේ නැහැ. ඔහුගේ මෘදු හඬිනි සපු දෙන්නේ තොස උදෙස බැලුවාය. ඇත්තටම මෙහෙම වෙන්නේ නැතයි සපුට සිතුනේ. අම්මා කොච්චර පින් කරනවද? තමාටත් මල්ලීටත් හරියන්නට ඒ පින් දහම් ඇත. මහනුවර නගරේ රෑ නිසා තරම පාළුට ගොස් තිබුණි. නර්සින් හෝම් එක පිටා තිබූ සංගරාජ මාවත දිගේ ආ වාහනේ යටිනුවර වීදි හරහා මාලිගාව දෙසට ආවේ සෙමිනි. සපු පරිසරයේ පැවති මද අඳුරේ ඔහුගේ මුණ දෙස බැලුවාය. බය වෙන්නට එපායයි තමාටත් අම්මාටත් කීවාට ඕන්නේ බිය විය. දෙතුන් වරක්ම ඕගේ දිනෙත් එත්තු යන අයරු ඇය දැක්කාය. අනුන්ගේ දුක් කරදවලට එහෙම හැමෝගේම ඇස් සිත්වන්නේ නැති බව සපු දනී. ඔහු ගැන දිගට දිගට හිතද්දී පුදුමයි. ඔහු ෆාම් හවුස් එකට පැමිණ මේ තරම් තමන්ගේ ජීවිතවලට සමීප වූයේ කෙසේද? කෙනෙක්ට සිලියසින් තමන්ගේ කෙනෙක් විය නොහැක. ඊටත් වඩා පුදුම එදා මෙදා තුර වදනක්වත් කතා නොකරන තමාගේ ජීවිත රුහුමෙසේ ලංවීමය. මිස්, ඔහු මෘදුහඬින් කතා කළේ වාහනේ දළදා මාලිගාව ඉදිරිපිට වාහනාංගනේ නවත්වාය. මිස්, අපි බහිමු මිස්. හිත තිබුණේ කොහේ ගින්ද? සබු බැසේ දෑතින්ම මුහුණ පිසදාගෙන. අද කහපහෙන් ආලෝකවත්ම තිබූ මාලිගය ඉදිරිපිට ප්‍රදේශය පුරා පැවතිය සිසිලකි. ඒ සිසිලස එන්නේ බෝගම්බර වැවේ වැහුතලේ සිපෙන සුළඟ නිසාය. ඒ සීදල සුළඟ කඳුලින් තෙත් වූ දෙකම් මුල් මතර වදිද්දි දැනෙන්නේ පුදුමාකාර සීතලකි. මල් ටිකක් අරන් එන්නම් මිස්. ඔහු නිලුම් මල් වට්ටියකුත් පඳුරක් බඳින්නට රිදිකඩකුත් රැගෙන ආවේ. ඇය දොර මඩලාව අසල බලා උන්නේ ඔහු වෙනතුරිය. වදනක්වත් කතා නොකරන නමුදු වදන් සියගන්නක් කතා කරන්නක් වැනි හැඟීමක් හදවතට දැනෙන්නේ කෙසේද? යම් මිස්, පුදුමය පුදුමය පුදුමය. සඳකින්න මාලිගාවේ මහමලොවට වැටෙන රැයක ඒ සඳ රැස් යටින් ඔහු තමත් මේ තරම් සමීපව එකමග මාලිගාවට යන්නේ කෙසේද? සබුවේ අසලින්ම ඇවිදගෙන ඉමින් නුන් ඔහු දෙස නෙත් කොණකින් බැලුවාය. ලා කහපාට වැටී තිබූ ඔහුගේ මූණින් පළවන්නේ කවරාකාර හැඟීම් පොදක්ද හරියටම තේරෙන්නේ නැත. මහමලුවේ පීකට පෙළ දින්නාම එයගේ එකටේ සාගරගේ පමණන්ව සබෝගෙද හදවත දහදොළොස් කඩකට කැඩියමින් තිබුණි. සබෝ තොල්පට තද කරගත්තේ පපු ඇතුලෙන් මොකද්ද හුස්මක් උඩට එන්නට දඟල් නිසායි. ආ, පැටියගේ රූපෙට රූපෙකුයි සමන්මල් වටි දහයකුයි දළදා හම්දුරන්ට ගේනවා කියලා බාර වෙන්න. ඔහු මල් ටිකත් පන්රත් ඇයට දුන්නේ එහෙම කියයි. සපෝ දෙන්නේ තෙසෙව්වාය. යන්, ඔහු කතා කළේ මෘදුවය. ඇය කඳුළු සරසටගා වැදෙද්දී ඔහු පසුපස කියායි. සපු දරද හාමුදුරන්ට බාර වූයේ ඔහු කීලෙසමේ. එහෙම බාර වෙද්දී හිතට දැන්න සහනයෙන් නිමක් නැත. සපු ඔහුදුන් මල්වට්ටිය පූජා කර මහමොලේ බිම් වාඩි වී වැඳගත්තාය. ඔහුද පැමිණ ඇයාසලම වාඩි වී වැඳගත්තේ. වඳින අතරතුර සපු දිනෙත් තර ඔහුදෙස බැලුවාය. ඔහුන්නේ දිනෙත් අඩවන් කරගෙන තුල්පට සොරවමින් මොනවදෝ කියමිනි. දුර්ලභ ගාථා රත්නය මොමුන් සාමණේර නමකගේ වැනි පින්පාටක් ඔහුගේ මූණේ ඇඳී තිබුණි. සපුට කුමද්දෝ දෙයකට හීලිනි. ඒ හීලුම් හඬට සාගරද හැරී බැලුවේ. දෙදිනාගෙම තෙත දෙනෙත් එකට ගැටුනේ. බය වෙන්න එපා මිස්. ඌ කිවි ලෙංගතු හඬිනි. ඒ හඬවිත් නැවතුනේ කෙල්ලගේ පපුවේ. මේ ජීවිතයේ මෙවන් කරුණාබර වදන පිටස්සර කෙනෙකුගේ මිද නැති බව හදවත කෑගසා කීවේ. දෙන්නම නැගිට්ටේ පෑ භාගයක් පමණ මහමොළුවේ වැටි වැඳීමින් අනතුරුවේ. පිටට යන්නට පෙර සාගර ධනෝබා දනදා හාමුදුරට වැන්දේ. සපෝදෝ කළ දෙයිම කළාය. ඔහු කිව් ලෙස රූපිට රූපයක් දෙන්නට බාර වූ පසු හදවතට සහනයක් දැන්නේ. දෙදෙනා මාලිගාවේ ගල්පඩි බැස එද්දී ආවේ නිහඬවය. සාගරට ඇගේ අතින් අල්ලාගෙන ගල්පඩි බස්සවන්නට තරම් සිනියසක් ඇයගෙන ඇතිවි. ඔහේ දෙස බැලුවේද ඒ සිනහස පිරුණු දිනෙත් උන්නේ. සඳරැස් ඕනටත් වඩා වැටමින් තිබූ මාලිකා අභිමේ ඇවිදගෙන එද්දී හදවතට දැන්න හැඟීම් පුදුමාකාරයයි සපෝට සිතුනි.
මාලිකා බිමේ තන තන ඉදිකර දෙති මල් බංකෝ ගෝහා වාඩි වී ටික වෙලාවක් ඉන්නට තරම් හැඟීමක් හදවතට දැනෙන්නේ ඇයිද සපෝට සිතාගත නොහැක මාලිගාවේ පිට වාහල්කඩ දොරටු අසල මල් කඩේක තබා ගිය පාවහන් යුගල් දෙක සාගර ගත්තේ ඔබගේ සුන්දර පාවහන් යුගල ගෙනවිත් පහත්ති ඇගේ දෙපා පාමුලට තැබුවේ ආදරයෙන් ඒ දෙපා සිප ගන්නට තරම් වූ ආදරයකිනි සබු අය අසල පහත් වූ ඔහු දෙස බලා තොල්පට තද කරගත්තේ තවත් දිග හුස්ම පිටවන්නට ආනිසයි ඔහු ඇයට ගොඩවන්නට වාහනේ දුරෑර දුන්නේ ඒ හැම වාරයකම සපෝට ඔහු දෙස බැලුනි මුින් නොදඩන කල දිනෙත් කතා කරනවා වැඩිය කිල්ලේ බැව් දැනුන්නේ නැත පොඩි බේබිට සනීපුණාට පස්සේ මිස් අපි ටික දවසක් ගෙදර තියාගෙන කොලෙජ් යවමු මං උදේවා ගිහින් පොඩි බේබිව ගන්නම් ඔය එම දෙයක් සිටියේ කෙසේද පොඩි කව ඉරිදා හවස හොස්ටල් එකකගෙන යද්දි සබෝගෙද පපුව හොස්ක ඇවිලියයි දවස් පහක් කොල්ලා ජීවත් වෙන්නේ පිටතැනකේ ගෙදර ඉඳි චුට්ටක් ගෙරෙවද අම්මා ළඟට හෝ තමා ළඟට පැමිණ තුරුලේන මල්ලි තනිවම පාසල් නේවාසිකාගාරයේ ජීවත් වෙන්නේ කෙසේදයි සපෝටත් පුදුමයි අසනින් පිටම ආයෙත් හොස්ටල් දැම්මොත් පොඩි බේබි පව් එයා හරි ආසයි ගෙදර ඉන්න මේ ආටිකට ඔහු කොතරම් දේවල් තේරුම් ගෙනද එතරම් සංවේදී වූ සමහර දේවල් ඔහුට තේරෙන්නේ ඕ හොඳ කෙනෙක් නිසායි ගෙදරයි නැතුණා වෙන කවුරු හිටියත් වැඩක් නැහැ ඒ දුක මන් දන්නවා මිස් තනියම කද්දි බොද්දි බුරියානි තිබ්බත් රහ නැහැ තමන්ගේ අය එක්ක කද්දි පොල් සම්බෝලයි බතුයි කෑවත් රහයි ඇත්තේ ඕ කියන සියල්ල ඇත්තේ ජීවිතයකට වටින්නේ තමන්ගෙම කියන අය එහෙම එක්කෙනෙක් වුණාද ඇති තමන්ගේ කියනට කිසිවෙක් නැති වූ කොතරම් දුකක් විඳිනවද ඌ තමාගෙන් කිසිවක් අහන්නේ නැත ඔහේ කියවනවා පමණි ඌ එවන නොසන්නේ තමා පිළිතුරු නොදෙන බව දන්නා නිසායි ඒ මොහොිට හිතර කොතරම් දුකක්දයි සපෝදානේ චුට්ටක් ඉන්න මිස් ඌ සංග්‍රාජ මාවතියෝ ගොසරියක් අසල වාහනේ නැවත ඒ ඇතුළට දිව්වේ සපෝදු යන ඌ දෙසම බලා වුණාය ඔහු ගැන හිතද්දී හිතට දැනෙන හැඟීම් පුදුමාකාරයි. ඔහු වෙන කෙනෙක් මේ ජීවිතේ ඉන්නවා කියලා හිතද්දීත් පුදුමයක් එයි. ඔවන් කෙනෙක් ෆාම් හවුස් එකට නාවා නම් සපෝට් කිසිවක් සිතා ගන්නට නොහැක. ගෘහසරි එකට ගිය ඔහු යලිත් ආවේ බිස්කට් පැකට් එකකුත් බීම බෝතල් දෙක තුනකුත් වතුර බෝතලයකුත් රැගෙන. වාහනට ගොඩ වූ පසු ඔහු එක් බීම බෝතලයක් අඩ ඈ අතට දුන්නේ. "බොන්න මිස් මං ලකුණුවලට එකක් ගත්තා." ඌ බටයද දමා දෙද්දී සපෝට මෙතෙක් නොතිබූ තිබහක් ඇතිවිය. බීමේක තමාට කඩාදී ඌ එකක් ගෙන නොබන්නේ ඇයි. සපෝ බීමේකින් ටිකක් බී බිමට නිතු බර කරගෙන බීම් බෝතලේ ඌ වෙත පෑවාය. ඌ ඒ ගත්තේ ඇයදසම් බලාගෙන. ඌ බීමේක නොබිවේ තමාගේ බීමේකින් භාගයක් බොන්නට ආස නිසාද. අනන්තෝ කරදර මැද්දෙත් හදවතට මොකද්දෝ රසබර බවක් දැනින්නක් වෙනියේ සපෝට සිතුනේ.